ශාන් ජයරත්න හොඳ පහරක් උඩින්ම ප්‍රහාරය එල්ල කරේ රමිතගේ මම හිතන්නේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඒ මෙන්න ඔබ කිව් ආකාරයටම එය පැහැදිලි පායින්ෙන් ඇදී එන පන්දුව ඔව් ඒ දෙස තමයි හැමතිස්සෙම බල බල හිටිය පැත්තටම ප්‍රහාර එල්ල කරන පන්දුව පතිත වුණා ඔහු බලාපොරොත්තු පන්දුව ඒ ආකාරයෙන්ම පැමිණ යසේ අපි දුටු තමක තිබිය යුතුයි තරගය ජයග්‍රහණය කරන්න ඒ බර මිඩ් ඩිකට් කලාපරා ඉහලින්ම පන්දුව ඇදියන්නේ රමිත් රකින්නේ අනිවාර්යයෙන්ම ඉතාමත් දුර්වල පන්දුවක් ඉෂාන් ජයරත්නගෙන් කෙටි පන්දුවක් යොමුවන්නේ ඒ බර ඔව් කෙටි පන්දු වලට මම රමිත් තරම් ඉවර කඩල තුනට පන්දු ඇදී ආවේ රැක ගැනීමට හැකියාවක් නැහැ හතරේ සීමාව පසු කර යනවා පන්දුව There we are, lofted onto the onside. There's protection out there, but he only watched it sail over his head after their shots, and that's another the perfect example of that. Lofted onto the onside and watched the ball just sail away over the ropes. Right, Pahara Vegin, Tanathilla, Tiki Pantuatina, Hatri Simas, the Rakagan, Prabhu Sahak Sartha, Ekaduta Mimita, Tamil Union Condemn. එවර එතරම් හොඳ පන්දුරකීමක් නෙවෙයි දුටුවේ පන්දුරකින්නාගේ තරඟාවලියට ක්‍රීඩා කරා එවර ප්‍රබල පහරක් ඉහලින් පන්දු ඇදී යන්නේ හතරේ සීමාවසලදී එක් වරබ්බියම් පතිත වී සීමාව පසු කරදී ලකුණු හතරක් එක්කනවා යතරවරේ රමිත් රමුක්කැල්ල තමගේ අර්ධ ශතකයේ සම්පූර්ණ කර ගන්න සමත් වෙනවා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජ කණ්ඩායම මේ තනතිල්ලේ පන්දු යවන්නට සමත් වුණා ජනිත් ලියනගේ මීළඟ පන්දුව ඉහලින් පන්දු ඇදී යන්නේ ලකුණු හයක් විය හැකි තවත් ලකුණු 6ක් එක් කරගන්න සමත් වන රමිත් රමුක්කැල්ල තමගේ සංඛ්‍යාව දැන් ලකුණු 138යි. රමිත් රමුක්කැල්ල ලකුණු 6 රැකීමේ තරම් උසස් මට්ටමක තිබුණේ නැහැ. වෙන වර පහර මිඩ් ඔෆ් කලාපට උඩ පන්දුවක් වශයෙන් රැක ගැනීමට හැකියාවක් නැහැ. හතරේ සීමාවට ඉහළින් නැදී යනවා රමිත් රමුක්කැල්ලටයි. අපි මේ අවස්ථාවේදී දැක්ක කිසිම ක්‍රීඩකයා කිසිම උත්සාහයක් දැරුවේ නැහැ.